හමන්තා චක්කබාලි සුුවත්‍රගච්චන්තුදීවෙත සද්දම්මං බුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්ම සබනකාලෝ අයං බදන්තා දම්ම සබෙනකාලු අයං බදන්ත දම්ම සවෙනකාලු අයං බදන්ත නමුතස්සෙ භගවෙතුෝ වරහතුෝ සම්ම සම්බුද්ධස්සෙ නමුතස්ස ভাගවෙ तो අহাত සම්ම සම්බුද්ධස්සে නමුතස්සে ভাගවෙ तो අহাত සම්ම සම්බුද්ධස්සে දං හිතං ජේතවනං නිසි සංගනිසේවිතං ආවුත්තන් ධම්ම රාජන පීතිසංජනනං මම කම්ම විච්ජාච ධම්මාච සීලං ජීවිත මුත්තමං ඒ තේන මච්චා සුජ්ජන්ති නගොත්තේනධනනවාති ශ්‍රද්ධාවන්ත පින්වත්දී ප්‍රඥානාලිකා වොස්සේ විකාසනය කරන මෙ ධර්මානු ශාසනාව ශ්‍රභණය කිරීමටයි මේ සැදැති පින්වත් හැමදනාම දැන් බොහෝම ත්‍රද්ධාවෙන් සූදානංව සිටින්නේ. පින්වත්න අදාපේ ධර්ම දේශනාවහි දායකත්වේ භාරගෙන කටයුතු කරන්නේ නාාවල නාරාහිෙන් පිට පාරේ නුම්ඹර විස්සිං දාහතර නිවසේ පදිංචි විශ්්‍රාමික විශේසකඥ වෛද්‍ය විජයේ ගොඩුකුඹුරුමහත්මා සහ චන්ද්‍රණි ගොඩකුම්ඹුර මහත්මිය ඒ දෙපල බොහෝම ්‍රද්ධාවෙන් මේ ධර්මදාන මේ පින්කම සිද්ධ කරල බලාපොරොත්තු වන්නේ සැත්තැම්බර මස දහාවන දිනට උපන්දිනයේ දුන තෙලෝමා ශාන්ති මිනි බිරියට සහ සැත්තැම්බර මස විසි හයවන දිනට ජනවදිනයේ දුන නිකත්වෙලන් මුුණුබුරාට නිදුක් නිරෝගී සුවපත් භාවේ සහත්‍රිවිධරත්නේ ආරක්ෂාව ආශිරවාදය ලැබීමටත් යහපත් තනාගතයක් උදාකර ගැනීමටත් මේ උතුම් ධර්මදානමේ පුන්නෙ කුසල් හේතුවේවා කියන උතුම් ප්‍රාර්ත්ථනාව. එවාගේම දෙපාර්ශවයෙන් පරලොව සැපත් දෙමවපියන්ට එවාගේම ගුරුවරු ඥාති හිතමිත්‍රාදීන්ට ප්‍රටදෑ වෙනවින් දිවිපිදූ අභීත රණවිරුවන්ට කොවිD රෝගේවැලඳීමේගේ සියලු දෙනාට සංසාර්දුක් කෙලබර නිවනිින් සැනසෙන්ට මේ සියලු කුසල් හේතුවාසනාවේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් ඒවාගේම දායකත් ප්‍රේභාරගෙන කටයුතු කරපු ඒ දෙපල දරුවන්ට දරුවන් වන මහේෂි දියනිය අංජුල පුතුනුවන් ඇතුළු පවුල්වල සුජීවත්තවාසය කරන දෙපාර්්ශවයීමම සහෝදර සහෝදරියන්ට ඥාතීන්ට ධර්මශ්‍රවනය කරන සියලු දෙනනාටම නිදුක් නිරෝග සුවපත් භාවේ දිගාශසිරි සම්පත්තිය ලැබේවා සම්බුද්ධ සාාතන ආරක්ෂා කිරීමට උතුම් සේවකේ දේ සිටින්න. ගරකටයුතු මහා සංගරත්නයටත් හැකි තරං එක්මනින් චතුරාලි සත්‍ය අබෝධ වේවා සසරදු කෙලවර උතුම් නිවනිින් සැන්නසෙන්න්නට උන්වහන්සේලාටත් මේ සේලුපුු සල් හේතුවා සනාවේවා. කොවිට් පාලනේ පිණිස මහගු සේවකේ දේ සිටින වෛද්‍ය හෙද හමුදා ඇතුළු. අනකුත් සසාහයක පරිසටත් නිදුක් නිරෝගිසිුවපත් භාවේ ලබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පිනතුන් දරම දේශනාවහි මාතෘකාව හැටියට සඳහන් කල තිබෙනවා අතහැරීම පිළිබඳව මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න පුළුවන්න හොඳයි කියලා. ඒ අනුව පින්නතුනි අදාපි ධර්ම දේශනාවෙහි මාතෘකාවසයෙන් තබාගත්තේ මජිම නිකායේ තුංවිනි කොටසේ අනාත පින්ඩිකෝවාද සූත්‍ර දේශනාව. අනාත පින්්ඩිකෝවාද කියල කියන්නේ අනාත පින්ඩික සිරතුමා අසනීපවෙච්ච වෙලාවේ සාරිපුත්ත මහරාතන් වහන්සේත් ආනන්ද වාමීන් වහන්සේත් වැඩම කරලා ඒ සිරතුමාගේ යහපත පිණිස සිදකොරපු දරමානු ශසනාවක්. ීවි අවසාන කාලේ විතරක් නෙවෙේ එතුමා පින්න තුනි අනාත පිණිකු සිටතුමා මුල ඉන්දලම අතහැරීම කිය එක පුරදු කරපු කෙනෙක්. පිනතුන් දන්නවා පනස් අතර කෝටියක් ධනය බේදම් කළ ජේතනාරාමි හදල පූජ කළ දහට කෝටියක් මිනිස්සු නට සල්ලිගත්තා ඒ නට සල්ලිගත්තු එක මිනිහෙක්කත් එතුමාට ඒපා ඒ නයයාප හුද්දුන්නේෙ නෑ. ප්‍රත්තරං කෙන්ඩියක රත්තරං සම්පූර්ණයෙන් ඇතුරත් කරලා ගංගානන් ගඟවර හංගල තිබන ඉවර හෝදගෙන ගිහිල් ඒකත් ගඟටම ගාගෙන ගියා. අන්තිමට අනාත වෙච්ච අනාත පින්ණඩික සිදුතුමා බවට පත් වනා. හැබැ කොච්චර ැතිවනත් පින්නතුනනි තමන්ගේ අතහැරීම තමන්ගේ පරිත්‍යයාගේ කියනෙ කවදාවත් එතුමා අත හැරියනෑ. සමහර වෙලාවට පින්නතුනි බුදු හාම්දුර ගාාවට ගිහිල්ල කියනවා බුදු හාමුදුරුවනේ දැන්. ස්සර වගේ මට දන්දෙන්න්නට බෑ නමුත් දැන් දන් දෙන්නේ බුදුහාන්නේේ නිෙව්ඩ හාල බතුයි කාඩිහුදී විතරයිකවා. අනේ බුදුහාමුදුරුවනේ ඒත් සාමීන් වහන්සලා විල්ල වැඩම කළ වලඳනවා. උන්වහන්සල වළඳන දකිනකොට බුදුහානේ මට හරි දුකයි. ඇයි නිවඩ හාලේ බතුවයි කාඩි හුදී විතරක් මේ සාමීන් වහන්සල බලඳන්න කොහොමද මේ ධනේටුකයි නිරසයි අමිහිරී කෙළ බදුහානේ මට හිතනවා. භාගතුන් වහන්සේ වදාලා අනත පින්නක සිරතුමනි කවදාවත් දන්දෙන ගොටහෙම හිතන්ට එපා මොකද මේ දමදීව බුදුවෙන්නට පෙර මම එක ආත්මයක වේලාම කියලා බමුණෙක් වෙලා එපදිලා හිටිය. ඒ වේලාම කියන බමුණනෙක් වෙලා ඇපදිලා ඉන්න කාලේ මම දමදිව මිනිස්සුන්ට අඩගාගා කන්න දුන්නා. ඒ අඩගාගා කන්න දුන්න එක මිනිහෙක් අතරවත් තෙරුවන්සරගේ මිනිෙකුට මට දංහැදක් බදාගන්න බැරිවුනා. සිල් බා පින්නතුන තරුවන් සරගගේ මිනිහිකුට දංගන්දක් දාාගන්නමට බැරිවුඩා. එනිසා ය ධානය සිටතුම නි මහත් පල වුනෙත් නෑ මහනිසිංස වනෙත් නෑ එහෙ වුව එකේ ඔබතුමා කියන්න එපා මේ බුද්ධෝත් පාද කාලයක ධර්මය තියෙන කාලෙක සංඝයා වැඩඉන්න කාලෙක දෙන දානී කටුකයි නිිරසයි අමිහිරී කළ කවදාවත් ඉතන් දෙපා. එතකොට බලන්න පින්නතුනේ අනාත පණික සිරතුමා ජීවිතේ මුලඉඳල මත හැරීම කියන එක පුරුදු කළා එවාගේම ජීවිතයේ කවදාවත් සිටතුමා බුදු හාමුදුරන්ගෙන් ප්‍රශ්නහන්නෑ. හේතුව තමයි පින්නතුනි බුදු හාමුදුරන්ට වවෙහෙසක් වේ කියලා. හැබැයි අනනාතපිින් එක සිටතුමා තරම් සාාරිපුත්ත මහරතන් වහන්සේ ආදරය කර වෙන කවරුවත් හිටියෙත්නය පින්නතුනි. එතුමා සෑහෙන්න ආදරෙ සාරිපපුත්්ත මහරාතන් වහන්සේට. තිම නාත පිඩිකෝවාද සූත්‍රයේ පින්නතුනි ආරම්භවෙන්නෙත් මේ විදියට භාග්‍යවත් බුදුරජණන් වහන්සේ සැවැත්නුවර ජේතුනාරා වැඩෙඉන්න වෙලාවක අනාත පින්ඩික සිුඩුතුමා පින්නතුනි දැඩිසේ ගිලංගුණා. ඒ අසුනීපි වෙච්ච වෙලාවේ අනේපිට සිුඩතුමා එක්තරා මනුෂ්‍යයකුට කතා කල්ල කියනවා යන්න බුදහාමුදුරුවෝ ඉන්නව ජේතනාරාමි ගහිල්ල බදුහාමුදුරුවන්ට වඳඉන්න. මගේ නම කියල වඳිඉන්න ඒ කියන්නේ මං අනාත පින්ඩක සිරතුමා ඔබවහන්සේක සිරිපා වන්දනා කරනම කියල වන්දනා කරන්න ඒ වන්දනාක ලවසගුනා බුදුහාමුදුරුවන්ට කියන්න සාමීනි භාගතුන් වහන් අනාත පින්ඩික සිරතුම අසනීපයි කියලා. ට පසන්න රිපුත්ත හරාතන්හන්සේ ගාවට සැරියුත් මහරාතන් වහසේ ගාවට ගහිල්ලක කියන්න. මම අසනීපයි පුළුවන්නන් සිටුමාලි ගාවට වඩින්න කියලා. අන බලන් එතනත් භාගතුන් වහන්සේට වෙෙහසක්වේ කලා බුදුහාදුරුවන්ට වඩින්න්ටකි වෙනහැ සාරිපපුත්ත මහරාතන් වහන්සට වඩින්ට කියන්නවාම් බලන්න මොගදමං අසනීපයි කියලා. මේ මනස පිඳවතු ජේත රාමට ගිල් අ කි විදේට ද හහාදුරන්ට ැදලලා. සිරිුතුම අසනීව බවත් කියලා ඊයට පස්සේ සාරිපුත්ත මහරතන් වහන්සේ ළංඟට ගිහිලා කියනවා ස්වාමිනිි භාග් සාරිපුත්‍රයන් වහන්ස අනත පිනි සිිරිතුමා දැඩිසේ ගිලං වෙලා ඔබවහන්සට වඩින්ට කෝපල වන්නම්මා ලිගවට. පින්නතුන් ඒ වෙලාවේ අනේපෙඩ සිරිතුමා බලන්න සාරිපපුත්ත මහරාතන වහස තනියින් වැඩම කළේ නෑ. කතා කරගත්ත කාටද ආනන්දහාදුරුවන්ට. අනඳ හමුදුරුත් අනගහගෙන සැරියුත් මහරාතන් වහස දැන් සිටු මාලිගාවට ගියා. වැඩම කරල පිනතුනි යහනුව අසනීපය කොහොමද කියලා. පිනතුනි අනාතපිණික සිරිතුමා කියනවා සාමීණ සාරි පුත්‍ර මහරහතන් වහන්ස මටිවසන්න බෑ වේදනාවන්නං අඩුභවක් නං පෙන්න්නේ සාමීණි වැඩිබවක්මයි තියෙන්නේ. චක්තිමත් පුරුසේක. තියුණු ආයුදයක් කරගෙන හිස මුදුන පෙළන්න වගේ සැරි උත්මහරාතන් වහන්ස මට පුදුමාකාර වේදනාවක් තියෙනවා. එවාගේ බලවත් පුරුෂයක් වරපටකින් මේ හිස බෙලල පීඩා කරන්න වගේ ගෝඝාතකයෙක් ඒ කියන්න පින්නතුනි හරක්මරණ මනුස්සේෙක් කරි නැත්තන්ගේ මනුස්සගේ අත වැසියෙක් කරි. තියවුණු ආයු දෙයක් කරගෙන උදරේ ඇදල කපන්නවගේ වේදධනක් තියන සරරි උත් මහරතන් වහන්සේ. එවාගේම බලවත් පුරුෂයෙක් දුරුවල පුරුෂයක්ගේ අතින් අල්ලගෙන අගුරු වලක තවන්න වගේ දුක්වේදනාවක් මට තියෙනවා. සාමිනිමි අසනීපේ අඩුවෙන්නෙ නන්නෑ පුදුමාකාර විදියට වැඩි වෙන බවක් තමයි තියෙන්න්න කිෙවවා. අනෙදකොට තමයි සාරිපුත්ත මහරතන් වහන්සේ මේ ගෘපතිට නැත්තං අනනාත පෙන්ඩෙ සිරුතුමාට මෙහෙම මතක් කරනවා. තුම ම මේ විදියට හක්මෙන්න. ඇසත් ඇස නිසා ඇතිවන විඤ්ඥානයත් තුස්්නා දුෘෂ්ටිමානවසයෙන් ගන්ටිපා. ඒවාගේම කනත් කනනිසා හටගන්න වි්ඥානය දිවනිසා හටගන්න විඤ්ඥානයත් කයත් කයිනිසා හටගන්න විඤ්ඥානයත් මනසත් මනස නිසා හටගන්න විඤ්ඥානයත් මේ සියල්ල කොයි වෙලාවකවත් තන්හා දිට්ටිමානවසියෙන් ගන්ටිපා ඇසක් තිබන කියලා රෝක රූප තිබුණ කියලා දකිනවයි කියන්න කාරණාව සිද්ධ වෙන්නේ ශක්කු විඤ්ඥානය නැත්තං. ඒනම් පින්නතුනි මැරිච්ච කෙනෙකුට දකින්න පුළුවන්. මරිච්ච කෙනෙකට බලංහරි ඇස්ත කල්ල පෙන්නුවොත් පෙනයිද නෑ. ඇයි ඒ පුද්ගලයක පින්නතුනි චක්කු විඤ්ඥානය මැරිලා. මරිච්චකෙනෙකුට ඇහැයිද නෑ පින්නතුනි සෝතවිඥ්ඥානය මැරිලා. එ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මේ ඇසවත්ඒවාගේ මැස නිසා ඇතිබන විඤ්ඥානයවත් කොයි වෙලාවකවත් සිටතුමනි තන්හා දෙෙට්ටිමාන වසිය ගන්ටපා මේ ඇස මටෝන විදිහයට පවත්වන්න බෑ සිටතුමනි මේ දුකතුන් ආකාරයි දෙැම පින්නතුනිි අවසාන කාලේ අතහැරීම කියන්න මේ අතින් අතහැරීමත් ඒවාගේ පින්නතුනි සිතින් අතහැරීමත් මේ දෙකම කරන්න ඕනේ. තැන් සිරුතුමා පුළුවන් කාලේ අතින් අතහැරීම සිද්ධ කලා ඒ කාලෙ සිතින් අතහැරීම සිද්ධ කළලා දකුණුවතින් දීපු දේ වං අතවන් නොදනීවා කියලයි පින්නතුනි දෙන්න ටෝනේ. ආයි කිසිදු බලාපොරොත්තුවක් අපේක්ෂාවක් නැති හුදෙක් නිර්වාණාබෝධය ප්‍රාර්ථනා කරගෙන දෙනවා නම් ඒක තමයි නිය මතහැරීම දකුණුවතින් දීපුදේ වං අතවන් නොදනීවා කියෙ දෙට ඕනේ. එතකොට සිතින් අතහැරීම නම් වූ යම් ක්‍රමයක් තියනවද පින්නතුනි ඒ තමයි මේ ලෝකේ බාහිර ලෝකඇත් එකක තියෙන සිුමු ගනුදුන් වයින් කරන්නටෝනේ. එක නිසිතනුත් පින්නතුන එක අතරින්ටෝනි. ලෝකෙ මිනිස්සුන්ගේ අපේ ස්වභාවය තමයි බාහිර වස්තුවක් ඒක තමන් කැමතිනං ඒරූපය පින්නතුනිි තමන්ඟ කරගන්න උත්සාවන්තවීම. ඒක තමයි ප්‍රථක්්ජනක හිතක පින්නතුනි ස්වභාවය මු. ාගතුන් වහන්සේ මතක් කළලා බාහිර ලෝකේට අයිදේවල් බාහිර ලෝකය තුළම තියෙන්නදීලා අපි අපේ වැඩක් කරගත්තහම එතනින් තමයි පෙන්න්න තුනික නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක කියන්නේ බඩුවක් මුටුවක් ගන්න හෙම දෙයක් එපා කියන එක නෙවෙේ තමන්ටයිති නැත්තං බාහිර ලෝකේට්නන්ගේ රූපය අයිති එනම් එතන තියන දෙන්න ඒ මට අයිති නෑ. බාහිරි ලෝකයත්තයේ ගණු දෙනු කරනතා කල් මේ බැඳීම තියෙනවා. දාට පින්නතුනි අතහරින්ට පුළුවන්කමක් නැතිවෙනවා ඒයන්නේ වැඩිපුොර එම ටුෂ්නාවෙන් උපාදාන කරගන්න තාක්කල් මතක තියාගන්ටෝනේ පින්නතුනිසාස්කාර වසයෙන් එකුතු කිරීමක් තමයි තියෙන්නේ ඒකතු කිරීම තුළ පින්නතුනි මතග තියාගන් ඕනේ අතහැරීම කියනක නැති වෙනවා ඒ සංස්කාර වසයෙන් එකතුගෙන අපේ මතිමතාන්තන සිතිවෙලි බලාපොරොත්තු ආකල්ප මේ සියල්ලක් තුනම ගොඩනැගෙනන්නේෙ මොද පින්නතුනනි සස්කාර. එතකොට වෙන කෙනෙක් එකතකොරුපු වෙනෙනෙක් අරන් යයිද නෑ පින්නතුනි තමන් සංස්කාර එකතු කළලානං තමන්ම තමයි අරගෙනයන්ට ඕනේ. එවෙලාේ අනාත පිණිචුඩුතුමාට කියනවා සාරිපපුත්්ත මහරහතන් වහන්සේ. සිරිතුම මේ රූප ශබ්ද ගන්ද රස පොට්ට අබ්බ කියන දම්ම කියන මේවා අරමුණු පිළිබඳවත් තන්හා දිට්ටි මාන වසයෙන් නොගොත යුතුය. මේ පිළිබඳ ඔබතුමා හික්මීමක් ඇති කරගන්න. සිරතුමන ඒවිතනක් නෙවෙේ. මේ ලෝකේ චක්කු විඤ්ඥානය, තන්හාවසයෙන් නොගනිමි මාගේ විඤ්ඥානයේ චක්කු ඥානය ආශ්‍රයක කරගෙන ගත්තක් නොවේ කියලා හික්මෙන්ටෝනේ. තු බුදුහාම්මුදුරු දේශනා කරනව මිනිස්සු රූපයේ විතරක් ආත්මී වසයෙන් ගත්තනම් මටේත්කමක් නෑ. මොකද රෝපය ආත්මී වසයෙන් ගත්තොත් එකආත්මකද පින්නතුනිය කිවරයි. නමුත් මන සාත්මී වසයෙන් ගත්තොත් එක ආත්මික දෙවර වෙන්නේ. ආත්මභාව සෑහන ප්‍රමාණයක් ගිහිල තමයි පින්නතු නිර කරන වෙන්නේ. රෝපය ආත්මි වසෙන් ගත්ොත් ඒත්මක දිෙරැකිවේ දැන් අපි මෙතනින් මැරුණට පසේ රප ත රයි. ත් පින්නතුනි නසිවරයක් වෙන්න ඒක බවෙන් භවවිට ගමන් කරනවානේ. එතකොට තේරුම් ගන්ටෝන ඔන්න පහනක් තියනවා යමෙක් කියනවා අනිත්‍යයි තෙලුත් අනිත්‍යයි තරෙත් අනිතත්්‍යයි නමුත් මේ පහන නෙකුත්වන හෙවල ආලෝකයනක් නිත්‍යය කළ යමෙක් කියන්න පුළුවන්. ඒ කියමන සැබෑ කියමනක්ද නැ්ද නෑ ඇයි පින්නතුනේ. හනත්ත අනිත්තන ෙරුත් නිතන තරියත්ත නිත්තන ඒ පහනි නිකුත්ව වෙන ආලෝක ඉවිතරක් නිතවි නිවිදික් නෑ ඒකත් පින්නතුනි අනිත්‍යයයි. ඒ වගේ යමෙක් කියන වැසත් අනිත්තයේ රූපත් අනනිත්‍යයයි. න චක්කු විඥානයන නිත්්‍යේකළ යමෙක් කියන්න පුලුවන්. ඒ කියමන සැබෑ කියීමන නෙබේ.ඒ වගේමයි යමෙක් කියන ගත් අනිත්තේ කඳත් අනිත්තය කොළත් අනනිත්තේ අතුපතරනත් අනිත්‍යයයි. ැ මේ ගහි නිකුත් වන හබනල නිත්තේයගල අමැක් කියන්න පොලුවන්. ඒ කියමන සැබෑ කියමනක්ද නෑ. ගහත් අ නිත්තන කොලත් අ නිතන කදත්ත නිත්තනම් ඒ ගහි නිකුත් හෙවල විතරක් නිත්ත විිනිවිදික් නෑ ඒගේ තමයි ඇසත් අනිත්තනං ගරූපත්ත නිත්තනං චක්කු විඥ්‍යානී විතරක් නිත වෙන විදික් නෑසිටතුමනි ඒ සෑමදේක මනිත තියෙනවා. දැම්බලන්නකු මේ මරනාාසන්න මොහොතේ ඉන්න කෙනෙකුට මේ ලෝකත් එෙක වත් ගනුදනුවක් තියෙනවනං ඒ ගණු දෙනුව අයින්කරන්න පින්න තුනි කියන විදමේ. අනිත් එක මරණාසන්න මොහොතේ මෙහෙම දෙවිනි බුදුගනෙක්කා සමාන සාරිපපුත්්‍ර මහරාතන් වහන්සේ වඩින්නත් වැඩම කරවගන්නත් ඒ ලොකුපිනක්තියෙන්ට ඕනේ. කාඩස් අනාත පිලිසිටතුමාට. හැයි එක ම මෙහදෙොත්තියන්ට නි සාරිපුත්්‍ර මහරාතන වහසේ ඇසු කළලතියෙන්ට ඕනේ. තැන් අද වුනත් පින්නතුනේ, දායක කසනීපුනාාම සාමීන් වහසනමක් වැඩමකල් අඩුමතරමි පිරිට්ටික් කර කියනවනි. අන්නේ අවසාන මොහොත්තේ ඒ තමන්ගේ සිත සකසා ගැනීම සඳහා අවශ්‍ය කන්න වැඩපිළි වෙල හදාගන්නම් පින්නතුනි ඊට කලින් ධර්මය හොඳට පුරදු කරලතියෙන්ට ඕනේ. සිවරට සාාසනයට සාමීන් වහසලට ආදරය කල තියෙන්ට ඕනේ. එතකොටයි පින්නතුන් අවසාන මොහොතේ භික්ෂුණ වහන්සලගෙන් ලැබෙන රැකවරන්නේේ අවසාන ොහොතේ ලබාගඩ පුුවන්කම තියෙන්නේ. අ. <mile> ි රි මන්හස වැඩම කළ පිරිට්ටික් කරකිවොත් එයම්මට තාත්තට පුදුමාකාර අවසාන මෝතේ සතුටක්තිය නොපින්නතුනි. ඉතිං ඊට ප සාාරිබුද්ධ මහරහතන් වහන්සේ කියනවා. මේ චක්කු ස්පරසේ ටුෂ්නා වසයෙන් නොගනිෙමි මගේ විඥානයේ තක්කු ඉස්පරසය නෙවෙයි කියලා ඔබතුමා හික්මෙන්ටෝනේ. මේ චක්කු ඉස්පරසයෙන් උපන් වේදනාව තන්හාවසයෙන් නොගනිමි ම විඥානයේ චක්කු ස්පරසයෙන් උපන් වේදනා නිෂ්ටිත නොවේ කියලා මා සිටුතුම හික්මිීමක් ඇති කරගන්න. ඒවිත් රක් නෙවෙයි මේ පටවි ආපෝ තේජෝවායෝ ආකාස වි්ඥාන්න ධාතු තුස්නා වසෙන් ග්ටපාමගේ විඤ්ඥානය විඤ්ඥාන ධාතු නිශ්්‍රිත නොවේ කලබවතුමා හික්මෙන්නෑ. යැබොරු දහමක් මේ කියන්න පින්නතුනි. ඒ කියන්නේ පටවිධාතුවත් ආපෝධාතුවත් තේජෝවායෝ ආකාස විඥාන ධාතු මේ කිසිවක් මගේ නෙේ කෙහිතන්න. පටවිධාතු විතරක් තිද්නි පෝධාතුවට මේ ශීරයේ පවත්වන්න බැහැ පින්නතුරී. එකනේ සෙම් සොටු මල මූත්‍රා සැරවාලේ මේක නැතුව පින්නතුනි මේක පවතින්න බෑ. පටවිධාතුවත් තිබිල ආපෝධාතුවත් තිබලා තේජෝධාතුව නැත්තන් ඒත් පින්නතුි මේක පවතින්න බෑ. ඒ සියල්ල තිබේදී වායෝධාතුව තිබුණ කියල පින්නතුනිි මේ සියල්ල පවතින්නෙත් නෑ. මේ සියලු දහම් කරුණු එකතු වීමතුළ තමයි පින්නතුනනි. මේක ශරීරයක්ට එටනතම් මේ පංචස්කන් දෙයක් හට පින්නතුනිි හැදුනේ. එනිසා භාග්‍යතුන් වහන්සේ වදාලා කොයි වෙලාවකවත් සිටතුමනේ මේ පංචස්කන්දය අනිත්‍යාදිී වසයෙන් දකිනව මෙිසක මේ ස්තර සාර භවක් කොතනකවත් දකින්ටපා. ස්තර සාර භවක් ගන්න තාක්කල් වර්තමානය තුළ හේතු සකස්කරනව අනාගතයට පින්නතුනි පලයක්හ දන්න. දැන් අපි අතීතය පින්නතුනි හේතු සකස් කරපු නිසයි ආපහු මේ පංචස්කන්දයක් ලැබුණේ. එදකොට මේකට උපාධන කරන්න උපාධන කරන්න උපාධන කරන්න අනාගතත් පින්නතුනි මේකම හැදිින්ට පුළුවන්. නමුත් දැන් කරන්ට ඕනෙකම දේ තමයි අතීත පංචස්කන්දය ල්හ බඳින්න්ටපා. ඒවාගේම මේ අනාගත පංචස්කන්දේ ප්‍රාර්ථනා කරන්ට අත්්‍යපා. ඇයිහෙම කියන්නේ. ීට පංචස්කන්දයේ ලොහුබැඳ යන්නේ කොහොමද පින්නතුනි අතීත පංචස්කන්දේ ලොහුමැද යන්නේ අතීතෙන්මන් මෙබදුරූපයක් මෙබුදු වේදනාවක් මෙබුදු සංඥාවක් ඇතිව හිටිවා කියලා ඒ පිළිබඳුව පින්නතුනි හිත පහිටිබනවා. එතකොට අනාගත පංචස්කන්දයේ ප්‍රාර්ථනා කරන්නේ ගොහොමද අනාගතමන් මෙබදුරූපයක් මෙබදු වේදනාවක් මෙබදු සංඥාවක් ඇති උපදිවා කියලා යම්ගසිකෙනෙක් අනාගතේ පින් පිළිබඳව පින්නතුනි හිත පහිටිබනවා සාරිපපුත්්‍ර මහරාතන් වවාහස දේශනා කරනවා ලබිච්ච පංචස්කන්දේ කුණුකුඩක් බව තේරුම් අරගෙන එහි උපාදාන වසයෙන් ගන්නැතුව මෙහි තියෙන අනිත්්‍ය ස්වභාවේ නෝනිිං බෙනහි කරන්න එතකොට මේ පංචස්කන්දේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේණවී කෙලපින්නතුනි ඒ පුද්ජලයා මේ පිළිබඳව කලකිරනවද නැද්ද කලකිරෙනවා. කලකිරනොත් මේ පිළිබඳව ආපවු සිතක් අලවයිද නෑ කවදාව සිතක් කලවන්නේ. සිත් අලවන්න හේතුවක් නෑ මොකද ඔහු දන්නවා අතීතෙත් ම මේ ලබාගෙන අනන්තප ප්‍රමාණ නඩත්තු කරන්න දුක්වින්දා. දැනුත් මේ ලබාගෙන අනන්තප්‍රමාණ දුක්විදින රත්තු කරන්න. හැබැයි දැනුත් මේකට ආසාවැති කර ගත්තොත් මට ආපහු අනාගතයේ මේකම සකස් වෙනවා මේක සකස්තුනා කියල කියන්නේ අනාගතේටත් මේ විදිට දදුක් විජ සිදෙනවා මේක නඩත්තු කරන්න ඒකැනෙ ජාති ඉපදුණු නිසාන පින්නතු නි මේ යොක්කම කියලා හිතන්න කෙව්වා. ඉපදුුණු ගමන් අපි කවුරුත් දන්නවා අපිව සෝධනවා. ඒ සෝධනකොට බලංගෙන ටෙඩකටනන් තේරෙන්නේ අපේ පිරිසිදු කර ගත්ත හම කොච්චට හොඳයිද කියලා. නමුත් පින්නතුන් දන්නවද ඉබදිච්ච ගමන් ඒ පුංචි දරුව සෝධනකොට හරියට අලුත් තුවාලයකට ලුණු දාලා ස්කින් අතුල්න වගේ පුදුමාකාර වේදනාවක් දයයිනවා. එතකොට එබඳ වේදනාවක් අපිට එදා නොදන්නකම නිසාපිටතුනි දැනුුණි නෑ. නමුත් දැම් මේක දැනගත්තට පස්සේ ඉපජිත්ත ගම දරුවේ කෝදනව දකින කොට පින්නතු හිතනවනේ. අනේ අරකව විදිට මළුත් තුවාලයකට ලුණුදාලා කොස්සකින් අතුල්න වගේ වේදනාවක් මේ දරුවට දැන වෙතන ඒව කිහිනකොට මොකදද හිතන්ට ඕනේ ජාතිපි දුක්කානේ ඉපදීම කියනක දුකායියේ. ජීවත් පීමත් දුකනං පින්නතුනි හැබැයි මරනාසන්න මොහොතේ මතගතයාගන්ටෝනේ භාගතුන් වහන්සේ වදාලේ අතදගත්තු හැම දෙයක් මතහරි සිද්ධ වෙනම හිත ත්තු හැම දෙයක්මත් පින්නතුනි අතහරින්න පුළුවන්ගම තියෙන් ඕෝනේ. සමරුන්ට අපිට බොහෝවෙලාවට පින්නතුනි අතින් දීපු දේවල් එහෙ මතහරින්න පුළුවන් ගත්තු දේවල් නමුත් අපි සිතින් අල්ලා ගෙන නං පින්නතුනි තේරුම් ගන්ටෝනේ ඒ තාම දීල නෑ තාමක අතහැරලනෑ කියලා. අතින් නම් දීල ඒවරයි නමුත් පින්න තුනි සිතින් නොදී හිටියානං ඒ පින්න තුනි තාමත් දීල නෑනේ අනිත් එක අතහරින වනන් කෙකුට යමක් දෙනවන හොඳමද අද දෙෙන්ටෝනේ පවිච්ච කරන්න පුළුවන් දෙදත් දෙෙන්න්ටෝනේ ප්‍රෝජණව වද්‍ය දෙන්න්ටෝන. එතකොට ඉ පින්න තුනට වටිනාකමක් එකතු වෙන්නේ දෙන දේටත් වටනාකමක් එකතුවා තමටත් වටිනාකමක් එකතු වෙනවා ඒ අතැරීම තුළ දැම් බලන්නකෝ අනාත පින්නක සිරතුමා පින්නතුන නිකන් එසේ මෙසේ නෙවෙයි නිකන් නෙවෙේ දුන්නේ පනස් අතර කෝටියක් ධනය වේදං කරලා තමන් සල්ලි වේදන් කරලා ඒඩ මරගෙන තවන් සල්ලි වේ දංන් කරල පන්සල් හදලා බුදුරජාන් වහන්ස පදාන මහා සංගරත්නයට පින්නතුනනි පූජ කළේ. හැබයි ජතුමාට ජීවිතයේ අවසාන කාල පින්න තුනි බලන්න කො ඇතහැරින් පුුරදුගර පනිසා සාමීන් වහන්සල වැඩ නික ෙවෙේ. රරිපුත්තමහරත්න් වහස වැඩ කල පින්ඩතුනි හිටබෙනවා. ඉට පස්සේ උන්වහන්සේ කියනවා අනාතපින් එක සිදතුමනිි කොයි වෙලාවකවත් වේදනා සඥා සංකාර විඤ්ඥාන තන්හා වසයෙන් නොගනිමි මගේ විඤ්ඥානය රූපය නිෂ්්‍රිත නොවේ කියලා ඔබතුමා සිරුතුමනි හික්මීමක් ඇති කරගන්න. ඉට පස්සේ කියනවා ලෝකයේ තුස්නා වසේ නොගනිමි මගේ විඥාය මෙල ඇසු කරන ලද්දක් නෙවේ කිය හික්මෙන්ට ටෝනේ දැන් සමාහරු අපි අර මුලින්කිවගේ පින්නතුනනි සසාහරකෙන මයි දැක්කේ මගේ ස්තකම දැක්ක ආකෝම ැ කියන්නේ ඒන මිනිස්සුේ මනසත් පින්නතුනි මං මගේ කියලගන්නවා. එහම ගන්න බැයිතින් ඇසත් මගේ නෙවෙේ නම් ඇසර දකන රූපත් මටයිත නැත්තං පින්නතුනි චක්කු විඥායේ විතරක් නිත්ත ව දික් නැන. ඒකත් අනිත්‍යයයිනේ ඒක දැන් සිිනුත් මේ ලෝකයේ පිළිබඳව තින සියලු ගණුදනුව සිරුතුම යියුතුමමාදග ඉංගන්න. ගෘපතිය ඔබ විසින් මෙසේ දක්න ලද අසන ලද විමසන් ලද යම් රූප ශබ්ද ගන්දරස පොට්ටක් බදම්ම ආයතනයන් ඇදද ඒවාද තුස්්නාදී වසයෙන් නොගනිමි මගේ විඤ්ඥානයේ ඒ රූප ආදී ඇසුරු කරන ලද්දක් නෙවේ කියලා ඔබ විසින් හික්මි මක්කති කරගන්න. මෙහෙම දේශනාලාන්ට පස්සෙ පින්න තුනි අනාත පි එක සිටවරය කඳුළු හළමින් අදන්න පටන්ගත්තා. ඒ අනගොට තමයි ආනන්ද හාමුදුරුව කියන්නේ ඔබ අරමුණෙහි කෙරෙහි සිටතුමනි ඇලෙනවද නැත්තං ගැටිනවද. කිය ඇහවා. සිටුවරයා කියනව සාමිනි මම අරමුණෙහි නො ඇලමි අරමුණෙහිෙන් නො ගැලෙමි. එහෙත් ආනන්ද හාන්නේ මට කියවුත් තක් තියෙනවා. මොකදද? ම <coughs> <center> ොෝ කාලයක් තිේ බදු හාදුර වඇසු කළා. මං බොහෝ කාලයක් තිසේ හිත දියුණු කරපු සාමීන් වහන්සල මං ඇසරු කළා. නමු ස්සාමිණි කොච්චර ඇසුරත් ඔබහන්සල මීට කලින් මට මේ වගේ ලස්සන බනක් නොකිවවෙයි. ඊට පස්සේ කියනවා චරුත් හාමුදුරන්ට කියන සිරුතමා. එසේනම් සාමීිණ ගිහිගේ වැස්සන්ට වැසියන්ට මේ කතා වැට හේවා. ෙස් අඩු වූ කුලපුත්‍රය ඕන රන් ඉන්නවා සාරිපුත්ත මහරත්තන් වහන්ස ඒ වගේන මෙබඳු දහමක් නොෑැසීමෙන් ඕවන් පිරහීමකට පත්වෙන්න පුළුවන්. සැරුත්හාමුදුරු මේ වගේ දේශනාවක් මීට කලින් නොකිව යයි සිරතුමාට පින්නතුනිි වැඩවැඩි. කාරය බහුල ජීවිතයක් ගත කන්න කෙනකු දෙකතනක මනස හදාගෙන මෙ බඳු දමක් තේරුම් ගන්න තරන් පින්නතුනේ මන ශක්තිමත් වෙන්නේ. නමුත්. රුතුම පින්නනතුනි දැන් ඉන්නේ ඇදේ දැන් ඇද ඉන්නක කොට බොතුමාට මේ ජීවිත යථර්ථයේ පිළිබඳව මන අවබෝධයක් ඇතුව දැන් කටයුතු කරනවා. එතකොට බලන්නොක පින්නතුනි දැම මේ ඇදට වැඩගම් හිටිය නවේ පින්නතුතිි මේටික කියන්න. නමුත් සාරිපපුත්ත මහරාතන් වහන්සේ දන්නවා අනාත පිඩික සිරතුමා දැ බොහෝ ප්‍රමාණයක් දන්දීල තියනවා බොෝ ප්‍රමාණයක් දන් අතහරල තියෙනවා ඒවිත රක්්නෙවෙේ එතුමාට යමක් ඉක්මනින් අතහැරගන්ට පුළුවන්, ලෝකඇත්තක තින ගණුදනුව අයිං කරන්න පුළුවන් තත්ත්වට හිත අදාගැෙන තියෙනවා. දැන් පින්නතුනි තේරුම් ගන්ට ඕනේ බුදුහාමුදුරු දේශනා කරනව සෝතානු දත කියල සූත්‍රයක්. මේ මරනාාසන්න මොහොතේ දැන් කෙනෙකුට හිතනවන පින්නතුනි අපි කොච්චර බනැහොව දන් දුන්නත් ඒවාගේ පින්කං කළත් භාවනා කළත්, පිවද්දන්නේ මෙැරනොට මේ මතක් වේද අපි නැද කිය මරණසන්නම හොතේමැරණකොට පිවතුන මේ මතක් වුණනත් එකයි නෝනත්තෙකයි හැබැයි ඒ වෙලාවෙ කරන පින්කම බොහෝම ්‍රද්ධාවන් කරන්නට ඕනේ කිසිම සැකයක් හිතේතියාගන්න එපා මරණාසන්න මොහෝතේ අපි කරන පින්කම් මතක් නොවනොත් අපි දුගතය උපදය කිය හිතන්ටිපා සුගතිය තියෙනවා ට හොඳම සූත්‍රයේ තමයි පින්නතුනි සෝතානු දත සූත්‍රය. පිනතුන් හ ලඇතිී බුදුහාමුදුරු දේශනා කරනවා මනුස්සලෝකද පින්කංකන්න බණහන කෙනෙකුට හතර පැත්තකින් ආරක්ෂාව තියෙනවා. ඔන්න බලන්නකෝ කෙනෙක්කින්නව සුතා හොඳට බනහනව දතා ධාර්ණය කරගන්නවා වචසාාපරජතාන් නිතට බනකතා කරනවා මනසානු පෙක්කි තහන බර නොවලින් බිනිී කරනවා. හැබැ පිල්න්නතුනි මේ කොච්චර බනහවා ධාර්ණය කරගත්තත් රනාසන්න මහොත වෙනකොට එක බනපදයක්කත් මතක් වෙන්නේ. අසීයෙන් සිහිමුලා වෙලා මරණයට පත්වෙනවා. එතකොට අසයෙන් සිහිමුලා වෙලා එකඇනේ එක බනපදයක්කත් මතක් කරගන්න බැරුව මරණයට පත්වනත් කොහෙ දූපදින්නේ. භාගතුන් වහන්සේ වදාලා මහනනේ මේ ලෝකෙ තියෙනව අන්නෙත්තර දේවනිකායවල් ඒැනේ වස්සවලාක දෙවියෝ ඉන්නේ ඒ දෙවියන් කැමැති වැැස්සට එකනෙ වෙස්ස නිසා සතුරුුණ දෙවියන්ට කියන වස්ස වනාක දෙවියෝ කියලා ඉලට ීතරෙන් සතුන දිවැන්ට කියෙන සීත වලහක දෙවියෝ කියලා ප්‍රශ්නයක් සතුරුන දෙවියන්ට කියන උන්නවලාක දෙවියෝ කියලා මේ තමයි අන්නෙතර දේවිනි කායවල් මෙහි උපදිරින්නේ කව්විතකොට මනුස්සලෝකදි පින්කරගත්තු එහෙත් ජීවිත අවසාන කාලය අරයක බණපදියක්කත් මතක් කරගන්න බැරි වෙච්චයි. තැන් පින්ඩතුන් දන්නවනේ අපි අපවත්්‍යනකොට අපි දන්න අපිට මුණෝ මතක්වේද කියලා. තැරනකොට ඇදන්න වට මොන මක්වේ සමට අසයෙන් සහි ලාවෙලා මරනයට පත්න ලළුවන්. හරි එහෙම උනත් පින්කර ගත්තු කෙනෙකුට නං බුදුහාමුදුර දේශනා කරන්නේ රැකවරණය තියනවා. දැ යමෙක් කල්පනනා කරනවා අවසසාන මොහො ඇතිව සිතිවවිල් අනුවතම ඉළඟ භව එක හරි පින්නතුනි නමුත් තේරුම්ගන්ට නෙ කුස්සලේ බලවත් වනොත් ජීවිතයේ අවසාන කාලේ අකුසලයක් මතක් වනත් තාවකාලිකව පින්නතු නිදදුග තියූපදීව. සදාකාලික වනේ වේ ඇයි ඇත වැඩිපුර කළ තියනෙන කුසල්ලි ඕජීවිත වැඩිපුර කල තියන අතහැරම් පුරදු කල තියවනනි දන්දදිලා තිෙනවන දැඟතකොට අන්නෙ එතර දේවනිකාය හිමි බදුනාට පස්සේ හැකවරණේ සැසෙන්නේ කොහොමද බුදුරජාන්හන්සේ වදාලා මහනෙන ටික දවසක් ටි කලක් යැනකොට ඒත්හන්ට මනැත්තන්ගේ දෙවියන්ටම ධර්ම අවබෝධ වෙනවා එතනින්ම ධර්ම අවබෝධ කරගෙන සුගතිගාමී තත්වයට පත්වෙනවා ඇැබැයි මේ මොනම කරන්නත් ුස්ලෝකති හොට බනහන් ෝනේ හොඳට පික කරට ඕනේ. එහෙම උනත් අවසාන මොතේ මතක් නවනුත් බයිවෙන්න පා සුගතිය තියෙනවා පවෙත පලවෙනි ආරක්ෂාව. ඉලට දෙවිනි පින්දතු දෙවිිනිස්තුතා හොඳට බනහනව ධානය කරගන්නවා නිතර බනතා කන්නවා නූනින් බණ බැහහි කරනවා එහෙත් මේ පුද්ගලයත් අසීයෙන් සිහි මුලාවෙලා මරණයට පත්වෙනවා එකොට පිින්තු දෙවිට හොම දානක්ෂාව සැලසෙන්නේ බුදු හාමුදුර දාලා මහනෙන රහතන් වහන්සලා දිවිලෝකට වැඩම කල බණ කියනවා. ඒ බණ කියනකොට අන්නතර දවිනිකාය දෙවියන්ටේ බනහෙනවා. එහෙනකොට දෙවියන් කල්පනා කරනවා අනේ රහතන් වහන්සේ දේශනා කන මේ සූත්‍රයේ මං මනුස්තුලෝක දියහාලා තියෙනවනේ. මරපපුරු සූත්‍රයක් මේ සාමීන් වහන්සේ කියන්නේ මට මේක අමුත්තක් නෑනෙ කෙළ වැටහෙන කොට එතනිින්බ ධර්ම අආබෝධ කරගෙන එතනින්ම සකුතිගාමි ත්යට පත්වෙනවා. ඔය තමයි. ුස්සලකති හන පින්කංකන්නන්නේ එක තින දෙබිනි ආරක්ෂාවය. ඉළඟට තුංවිෙනියත් සුතා හොඳට බනහනව ධාරණය කරගන්නව නිතර බන කතා කන්නව නුවනි බණ බැෙනෙහි කරනවා එහෙමනාට අවසාන මුොහොතේ එහුටත් පින්න තුනි එක බනපදයක්කත් මතක් වෙන්නේ අසියෙන් සීමුලා වෙලා මරණයට පත්වෙනවා. එතකොට තුංවිනියටට කහොම දාරක්ෂාව සලසෙන්නේ බදු හාමුදුර වදාලා මාසෙක ටෙකමතාවක් පෝයදවසේ දෙවියන් දෙවියන් එකතු වෙලා සුදර්මාකෙන දිවිස භාවිදී. භාගතුන් වහන්සගේ ධර්මය සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරනකොට අන්නතර දේවනිකා දෙවියන්ට ඒ බන ඒතන්ගේ ධර්ම සාකච්ඡාව හැෙනුව පින්නතුනි.ඒ ඇහනකොට ඒ දෙවියන් කල්පනා කරනවා කතා කරනවා අනේ දෙවියන් සාකච්ඡා කරනේ ධර්ම සාකච්ඡාව ම මනුස්සලෝක ද හලා තියෙනවනේ. මට පුරුදු ධර්ම සාකච්චාවක්න මේ දෙවියන් කරන්නේ. මට මේකේ ත්ක් න කියෙ ට හෙොට පින්නතුනි එතනිින්ම ධරමයාාබෝධ කරගැෙන එතනිම්ම සුගතිගාමි තත්වයට පත්වෙනවා ඇබැ මේ මොනුව කරන්නත් මතකතියා ගන්න නැවත නැවත මේ කිය මනුස්සලෝගති පංකල්ලතියෙන්ටඕනි නහලතියෙන්ටෝඕනිේ ඇැරීම කියෙනෙ පුර දුගලතිෙන්ට. කීලඟට පින්නතුනි හතර වෙනයා ඒත් හොඳට බනහනවා ධාරනය කරගන්නම නිතර බන කතා කරනවා මනසිං නුවනින් බනමිෙනෙහි කරනවා ඒ වුනාට මේ අසාන මුොත ැරණකොට පින්නතුනි ඇත්තට බනපදයක්කත් මතක්වෙන්නේ. අසීයෙන් සීමමුලා වෙලයි මරණයට පත්වෙන්නේ. එතකොට ඒත් අරවිදියට අන්‍යතර දෙවවි නිකාය කොප දිනවා එකක වස්ත වලාක දෙවියෙක් කරි එමන තං සීතවලාක දෙවියෙක් කරි මේ අධදිවශෙන් උපදදිනවා. එතකොට හත්‍රේ කො දරක්වශලෙන්නේ. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙෙනවේ තමන් එක්ක මනුස්සලෝකෙදදි එකට පින්කර ගත්තුවයි දිවිලෝකෙත් එකට මහම් වෙනවා. ඒ මුණගැහෙනවනි දැන් සමහරම්බල ඉන්නවා සිල්ගන්න ගියත් යන්නේ එකට පන්සලට. ධර්මශලාවේ බණහන්න පොයි දවස වාඩිවෙන්නෙත් එකතනමයි ඒ තුන් දෙ කොහේ ගියත් දම්ඹදිවගියත් එකතනක දන් දෙන්න ගියත් එකතන ඉන්නේ. මේ වරදක් දෝසයක් නෙවේ හැබැයි අම්මලතුන් දෙෙන මනස්ලෝගෙ මරකට මරැෙන්න්නේ එක වෙලාවට නමු දිවිලෝගිහිල බලනකොට අනත දෙේවනි කායි දෙවියන් හැටියට උපත්ති ලබලා. එතකොට තමයි කතා කරන්නේ කොහොමද. යාළුවට මතකද මනුස්සලෝග ඉන්න කාලි අපි දදුන්නා. අපි සිල්ගත්ත බනැහුව භාවනා කලා. ආ නේවිදියට මනුස්සලෝක දිකරත්තු පින්කං පින්නතුන දිවිලෝකද මතක් කරගන්නවා. ඒ මතක් කරගෙන එතනිින්ම ධර්ම අවබෝධ කරගෙන එතනිින්ම පින්නතුනි සුගති ගාමී තත්වට පත්වෙනවා. දැම් පිින්න්නතුන්න තේරෙනමද මනුස්සලෝක පින්කං කන්න එකේ තන වටිනාකම බණහනකිතින වටනාකම කොච්චර කියලා. එනිසා හොඳින් තේරුම් ගන්න යම්ක සිකෙනෙක් සාංසාරිික වයෙන් පිනව හොදේ පුරුදු කලානං ඒ දිගින් දෙක පින්න්නවතුන හොඳම දේ අන්න පුළුවන් සසර රද් ැටේ. ද රදුලාන නරක් එහම පුරුදු කලාන ඒත් පින්නතු ටිකම දිගින් දිගට පතින්න පුුවන්. පින්නතුටට මතකයි ලස්සන සූත්‍රයක් තේයනව පින්නතුන මේ හත්තිගාම ගුග්ග සූත්‍රයේ කියල අංගුත්තර නිකායේ එදා බුදුරජාන් වහන්සේ දම් සබා මණ්ඩ පේදිමි උගසිරතතුමා පිළිබඳව යම් කාරණාවක් කියනවා. භික්ෂුන් වහන්සේලාට මොක්ද කියන්නේ මහනෙනේ උග්ග කියල සිටුවරයක් ඉන්නවා හත්ති ගාමේ එතුමාළඟ සාමාන්‍ය මනුස්සේෙක් ළඟ නැති අසරිමත් කරනු වටක් තියෙනවා ඒ කරනුවට මදල බ හාමුදුර භික්ෂන් වහසටකිවෙනේ බදු හාමුදු විහරයට ක රවාාගත්ත එක භික්ෂූන් වහන්සනම කල්පනා කළ දැන් උග්ගසිරතුමා ළඟතියන මේ අසරිමත් කරනුවට අපි කවරුවත්ද නැත්තං එතුමා දැනගන්ටෝනනි ම යනව ෙට මත්ති ගාමයටටිල උුහන් තනියින් පිනවතු වැඩම කළ හත්ති ගාමේයට ඩෙක uh -huh. ො තුමගේ ෙදර නිස ොයා ගත්ත. හොයාගෙන අහනවා ඔබ තුමා ල ග ති සිරිමත් කරු වටක් බුදු හාමුදුර දේශනා කළලා නමුත් කරුණු වටමකද කියෙන ද හන් ද . ඒ කරුණු වටේ අන්තිමට තියනවා හාමුදුරුවනේ බුදු හාමුදුරුවන්ට කලින්. මං මැරුණොත් මං මරරිච්ච දවසට බුදු හාමුදුරුව කියයාාවේ මේ නැතිවුණු මේ අබා ප්‍රාප්තුනු ජීවිතයෙන් සදහටම සමුගත්තු. මේ උගොසරුතුමා පහෝ කවදාවත් මේ කාම ලෝකයටටෙන් නෑ කෙළ බුදු හාමුදුරු කියිය ඇැකිව්වා. බලන්න පින්නතුනි මොන ගිහි අටද මොන මනුස්සයටද පින්නතුනි මැරෙන්න කලින් කියන්න පුළුවන් තමන් මැරුණට පස්සේ බුදුහාමුදුරු කියන්නේ මොකක්ද කියලා. එතකොට තේනවද පින්නතු යුගසසිුතුමා කවදාවත් භාග්‍යවතුන් වහන්සේට පිටු පාල නෑ. එතුමාලා අස්සිරිමත් කරනු වටක් තිබුණ අටවෙනක තමයි බදු හාදුරුවන්ට කලින් මම් මරනොත් මං මරච්ච දවසට බුදු හාමුදුරුවෝකයැකි්වා මං ආය කවදාවත් මේ කාමලෝකයට නෑ කියලා ආපහු මේ කාමලෝකයට නෑ කියන්නේ කවුද. ඒ කැන පින්නතුනි අනාගාමීනේ සෝවාන් වෙච්චගෙනත් මනස්සලෝකට එනවනි සකෘදාගමී කෙන එක පාරක් මනුස්ස ලෝකටනවනි නමුත් අනාගාමී කෙන පහු කවදාවත් මේ මනුස්සලෝකටෙ නෑ සුද්දාවාස බඹලෝවද පින්න තුනි ඒත්ත පරනිර්වාණට පත්වන විතුර ක ලෙස්ට් එක. නැති කරලා. අනිත් එක මේ උග්ගොසිරතුමා කියනවා මේ සාමීන් වහන්සේට හාමුතුරුවන මමඔය දන් දෙනකොට මේ ලොකු ලොකේ හොඳ හොඳේ ලොකුලොකු මිනිස්සුන්ට. නරක් ච්චේව පුස්කාපපුවා පවිච්ච කරන්න බැව නරක මනිසන්ටෙ මන් කකදාවක් දන් දෙනකොට ඒ වෙන් කල දෙන්න න හාමුතුරුවනි මන් දුපත් මිනිහට දුන්නත් පොහසත් මනිට න්නත් මද දෙන්නේ හොඳමදේ අන් අත හැරීම හොඳයිනේ. දමළ ගහන්නන් වාලේ, ඒවාගේම ඕනවට එ පාාවට කරන්නන් වාේ එහෙම දෙන්නටපා පින්න තුනි ඒක දීමන වන වෙයි. තිේ නොදී ැරිකමට හෙම දෙෙනවනි. නියම අතහැරීම නම් දෑතින් අතහැරීමත්, ඒවාගේම සිතින් අතහැරීම තමයි ප්‍රධානමදේ ඒක තමයි නියම අතහැරීම. අපි මුල්නිින් කිවතේයි සිද්ධාරථ ගෞතමයන් වහන්සේ බුදු වෙන්නට පෙර දුණුවත්තින් දී පුදේ වන්ගතවන් නොදනී කියලායි පින්නතුනි දුන්න. ඒක තමයි ලෝකෙ නියම දීමනාව පින්නතුනි. දුනට පස්සේ ආයේ ගැන, හිත හිත පින්නතුනනි අපි සතුට වෙනවා මිස කපේ පින වැඩි කරගන්න නමුත් ඒ ගැන හොයන්න බල අපිටි මවස්්ාව නෑ දැන් සමහරලාට යෙනව පින්නතුන ගෙදරක බඩුවක් මුට්ටුවක් පැත්තකටම දාලා. එක පාවිච්ච කලා පාවිච්චකල බැරිමතන පින්නතුනි පැත්ක දාලා තියෙන් ඇබැයි ැවෙලාවත්ව කරුහර ඉල්ුවත් එදාට ඒ පිළිබඳව මහ පුදුආකාර අපි ටෘෂ්නාවක් ඇති වෙනවනි. නමුත් තරග, සට ෙමි අවට වේලිවේලිගේ අයින තියෙනකොට ඒ කාටවත්වූ මනාවක් නෑ. ඔහේ දිරලගියත් ප්‍ර්නයක් නෑ. පොළොවට පිින්තුනි පස්සලාගියත් ප්‍රශ්නයක් නෑ නමුත් අවුරුහරය විල්ලෝ කිල්ලුවොත් එදාට ටෘෂ්නාමත්තු වෙනවනේ. ඒ තමයි මේ පෘ්‍රජන හිතක පිඩතුනි ස්භාවය. නමුත් භාගතු වහන් දේශනා කලා ඒක පිින්දතුනි හොඳ දෙයක් නෙවෙේ. ඒ අයිංකරපදයක් පැත්තකට දාාපදයක් අපපහක කෙනෙකිලෙකොට ටුස්නාවක් ඇති වෙන්න තරම් පින්නතුනේ ඒ කියන්නේ හිතේ තුස්නාවති නනිත්තක පින්න්නවතුන ඒකාතකට ඒ අහරල නෑනේ පුද්ජලයා ඒකයි. ඊළඟට පින්වත්න දැ බුදුහාමුදුරු දේශනා කරනව යම් කිසිකෙනෙක් ජීවිතය අවසාන කාලේ ලෙඩවෙච්ච වෙලාවට ජරාවට පත්වෙච්ච වෙලාවට රගී වෙච්ච ලාලවට ල්පනා කරනවන මොන කරුමය අද මේ පලිසන් දෙන්නේ කළ එහමහිතන්ට හොඳනෑ. පිනතුන අපි ඉප දුනානං ඒපදුනු බව අපි හොඳින් දන්නව ජරාාවට පත්වන බදදැන ගටඕනි. ඒක මේ භික්ෂුවක්ක ගිහි එක්කක් එහම කියලා දෙයක් නෑ පිනතුනි කාටත් උරුම ධර්මතාවයක්කේ. භාගතුන් වහන්සේත් අසසාන හොත්තිකවේ ආනන්ත මේක දැන් ජරාගේ බරකරත්තයක් වගේ කිව්වා. ඒක ඇනේ. ගතුන්හන්සේක ොහම ලස්සට මුහුණ දුන්න රහන් වහසේ ලස්සන ජීත වාසන්න ොදුන්න ගිහි පැවිදි අපි ඔයත් තන්ටත් පින්නතුනනි ඒක ලස්සනට මුහුණු දෙන්න පුළුවන් ශක්තිය හදා ගටෝනේ ඒ පුළුවන් කාලෙ කුසලේ දියුණු කරගෙන පින්නතුනි. එතකොට ඇඳකට බැටුනත් අර තමන් පුළුවන් කාලෙ කරගත්තු කුසලේ ගෙන හිතල අපිට සතුට වෙන්න පුලුවන්නේ. කොච්චනං සතුට වෙන්න පුළුවන්ද පින්නතුනේ. එනිසා බුදුරජාන් වහන්සේ කවදාවත් පින්නතුනි අපි අපේ ජීවිතය අවසාන කාලේ ඇඳගට වට ොහම අපි අසරන වෙනවදකින්න බුදුහාදුරු කැති වුණනේ නෑ. මොකද ඒ මසරණ වෙනවනං අපි භාගතුන් වහන්සේගේ දහම පින්නතුනි පි පැලනෑ. ඇයි මෙච්ච ලස්සන දමක්තිේද මෙචරන හොඳ සාතුන් වහසනමක් අපිටින්්දේ. අපි ජීවිතය අවසාන කාලේ අසරන වෙන්න නෑ. එහෙම හිතාගෙන, කවදාවත් බුදුහාමුදුරු ධර්ම දශනා කලේනයා අපිට. භාගතුන් වහන්සේ මතක් කලේ මටික වෙන බබ දැනගෙන යම්කිසි කෙනෙක් කුසලේ පුළුවන් කාලෙදියුණු කළලා නං අන්න ඒ ඇත්තා පෙන්නතුනි ජීවිතතය අවසාන වෙනතා කල් තමන්ගේ ජීවිත කනේ ජීවත් වෙනතා කල් විතරයි මේ වේදනා කය පවජනතා කල් විතරයි මේ බේදනා තියන්නේෙ කියලා ඒ සියල්ල පිෙනනතු නිහලගෙන න්න මිසක. බදත් ජීතය තොරගන්නවත් ඉක්මට පින්නතුනි තමන්ට ඕනුයි කියලා මේ ලෝකෙන් යන්න එහෙම පුළුවන්කමක් ඇත්තනෑ. සමහරුඉන් යන්න මුොදේ දැන් උඩ වරදු ගනම් මාස ගනන් පින්නතුන තියාගෙනන්නේ. එතකොට ඉහිතන් හොඳ නෑ මේ කරුණමයක් ගෙවනවා කියලා ඉපදුනානං ේටිකක්ත් වෙන බව පින්නතුන දැනගෙනකට යුතුලා නම් එදාට ඒටික වනත් පින්නතුනේ දුකක් නෑනේ. ඒක අපි හෝ බිකන භික්‍ෂුවක්කෝවේවා ගීක්කෝවේ අප පින්නතුන ඒටිකට මුහුණ දෙෙන්ටඕේ. ේරුකාන චඳීමල මනායක හාමුදුරුව පින්නතුනි අපවත් පෙන්න්නට සුළු මොහොතකට කලෙන් උපස්ථායක සාමීන් වහන්සර කියල තිබුණේ මේගතමයි පණ අදිනව කියන්නේ. ඊට කලින් උන්වහන්සේ උපස්ථායක සාමීන් වහන්සර කියලා තිබුණා මෙච්චර මේ පැයගානක් තිබුණු වේදනා පිළිබඳව මට ඇති වුණු වේදනා පිළිබඳව පොතක් ලිව්වනං පිටු පන්දදාාක් වෙදතර පොතක් ලියන්න තිබුණ කි්වා. ඒ න්දදිබල මහනායක හදුරුම මේක කියන්නේ. මේ කාල පරිච්චේදී තුළ ඇතිවුණු මේ වේදනා ගැන හිතුවොත් කල්පනාකලොත් ලිවනක් පිටු පන්ඳහාකුතර පොතක් ලියන්න තිබුණනකිෙවා. ඒත් අවසාන කාලි උන්වහන්සේ කියනවා මේකට තමයි කියැන පනහදිනවා කියලා. බලන්න කකෝ ධර්මානු කෝලෝ පින්නතුන බොහොම ලස්සනට බෝධි සත්්‍යයෙක්වාගේනේ උන්වහන්සේ තකොට පින්නතුනි තේරුම් ගන්ටෝනේ එබඳ උත්තමයෙකුටත්. ීවිත ලස්සනටේවිදයට මුහුණ දෙන්න පුළුවන්කම ලැබුණේ කුමක් නිසාද ධර්මානුකූල පැවැත්මකට පින්නතුන් ලස්සනට මගහදාගෙන තිබුණා. ඒ ටික වෙන බව උන්මහස නුවනින් අවබෝධ කරගෙන හිටියා. එනිසයි එදාට ඒදේ උනත් පින්නතුනි දුක්වෙන්න හේතු කාරණාසිද්ධද වුණේ නෑ. හිට පස්සේ පන්නතු ඔය පායාසි රාජඥ කියන සූත්‍රයක් තියනවා. ඒ පායාසි රාජඥ සූත්‍රයේ පින්නතුනි පායාසි රජ්ජුරුවෝ දාානයක් දුන්නා. නමුත් දන්දුන්නේ නිකම් මේ නිවඩි හාලෙබතුවයි කාඩි හොද. කිසිගෙනකට පවිච්චි කරන කිසිගෙනකුට කන්න බැරි කිසිගෙනකුට අඳන්න බැරි වස්්ටයක් වගේ දේවල්තම එකනෙ තමන් පයින්වත් ඉස්පාර්ස කරන දේවල්තමයි පිඩතුනි දෙන්නේ. හැබැයි මේ දානිදී උත්තර කියල මානවකෙක් පායාසි රජරුවන්ට කියන ඔබතුම ඔහොමනන් දන් දෙන්නේ මට ඕකට හවුල් එන්න බෑ. ඇයි. ද ෙහුමේ ඔබතුමමා බලන්න්නක වස්්ටයක් දුන්නත් කාට හරි දෙන්නේ නික ඔබතුමා පන්වත් ස්පාර්ක කරන බැරි දෙයක්ක් නෙ දෙන්නේ. ඔබතුමා පයින්වත් පාගන්න ඇති පයින්වත් අල්ලන්න ඇති දෙයත්තව මිනිස්සුටු දෙන්නේ. ඔහම දන්දනවය මට මයක උදායන්ට හවුල් වෙන්න. කෝහමරි පින්නතුනි පායාසි රජරුවොත් මැරවුණ උත්තරමානවකයත් මැරුණා. උන බන්න වෙනස. පායාසි රජවරුව මැරලා ගිහිල්ල පින්නතුනි සේරිස්සක නමින් හිස් දිවිමානයක උපත්ති ලැබවා. සේරිස්සක නමින් හිස් දිවිමානිෙ පත්ති ලැබවා. නමුත් උත්තරමානවකයා සකසා පිළිවෙලකට සපුරා අදන්දුන් නිසා අතහරින් පුරුදු කොරපු නිසා පින්නතුනි ඔහු තවනිසා දිවිලෝගහි ලිපතුුණ. දවසක් අපේ ගමම්පති මහරහතන් වහන්සේ දිවිලෝකෙට වැඩම කළා. මේ හිස් සේරිස්සක නමින් මේ දිවිමානය ඉන්න පායාසි රජ්ජුලුව දැකළහනවා යි මෙහිම අනේ සාමිනි මනුස්සලෝකන්න කාලේ මම දමළ ගහන්නා වගේ දේවල් දුන්නේ පාවිච්චි කරන්න බැරි දේවල් දුන්නේ පිළිවෙලක් නැ දේවල් දුන්නේ ම පයින්වත් ස්පරිත කරන්න දේවල් තමයි ඇඳුමක් වනත් මිනිස්සුන්ට දුන්නේ. එකන ඒ ඇඳුම රජ්ජුරුවෝ මනුස්සලෝකන්න කාලේ පයින්වත් එහට මෙහට කරන්න ඒතරන් පිරිියයි එහෙම දවල්ත මිනිසුන් දුන්නේ. සාමීනේ නොසකසා පිළිවෙලක් නැතුව පිලි වෙලකට දදුන්නු මම. අද මේ හිස් දිවිමානය කුපත්ති බලඉන්නනවා. ගවම්පති සාමින්වහන්සේ හනවා එතකොට පායාසි නුමත් එක්ක හිට පුවර උත්තරමානකටමකු දුනේ නේ සාමිනිය හ සකසා දුන්නා පිළිවෙලකට දුන්නා එහෙම දීපුනිසා ඔහු දැන් තවිසාධීවිලෝක කිව්වා. මේ පාසි රජ්ජුරුව නැත්තම දිවිවානම දිවපුත්‍රය කියනවා ගම්පති සාමන් වවාස ඔබහන්සි නස් ලෝක බිවනං අනේ හාමුදුරුවන. නිස්සට කියන්න පිවෙලක් නතු දන්දෙන්ට පා පිවෙලකට දෙටපා ඒවාගේම නොසකසා දෙන්නපා පිළිවෙලකට දන්දෙන්ට කියන්න. අපිලි වෙලකට දන්දී පුනිසා දමළගහන්නම් වගේ දී පොනිසා අන්න සේරරිස්ක නමින් දිව විමානක උපත්්‍යය ලබල ඉන්නවා පායස රජරුවෝකළ මිනිස්සුන්ට කියන්න. ඒත් ලස්සන පනිිවිඩියක්නෑ ඒකනේ මේ වගේ තැනකට මනුස්සලෝක මිනිස්සු එන්ට පා අනේ සාමි පුළුවන්නන් මේ පිවිඩිය ගහිල්ලා. නස්සලෝක මිනිසුට කියන්න කිෙ. මේක හොඳ අතහර ඒකැනෙ පින්නතුනිි ජීවිතතයේ අවසාන කාලි සතුටු වෙන්න එකන තමන් අර පින් පොතක්තියා ගටෝඕනේ ඒක හරි වටිමනනි පිනවතු දන්න දුට්ගමුණු මහරජරුවත් කොච්චර වැඩ තිබුණනත් පින්නතුන රජකං කලා දැනගත්ත ගලකම් පලදනවා පින්කතමයිරගටඕන. රජර පි න කො රජරුව කොට්ට අටම. ොලා හ ග ටව මහොටත්නේ කවරු හරි කරන්න ලක ේගෙන මැරනන්න පලන්නන් මටේක වටිනවා. ඉතින් අපේ අම්මලටත් අපේ තාතරන්න පුළුවන්නේ. ඒක නසනීපයක් වෙච්ච වෙලාට ගිලලාං වෙච්ච වෙලාට යි පුරක් මිනි ිරියක්ක් ලව තමන්ගේ පිම්ප ලස්සන කිෙගන්න කරගන්න. ඒව තමයි පින්නතුන ජීවිත අසසානකාල රාසන්න මහත පින්නතුන හි හදාගන්න තියෙන බොම ලස්සන දේවන්නේ. දදුටුගමන හරජරුවෝ ඇඳ පිටිං ස්ගන රන් වලි හසයියට. ද කොට්ටට තමයි පින්පොත තිබුණ. ඉතින් මේ අවසාන මහොතන හදිස්සේ තමුත් පින්න්නතුන සාමීන් වහසනමක් වැඩිරුවන්ගොල සයිට වඩියන. මේ සාමීන් වහන්සට පමසාන් පිපොත ගත් රජුවෙන් කොට ටින් අරගෙන පින්පනද පිින්නතුන පින්පොත කියවගෙන 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 යන කොට දුටගමුණු මහරජුරන්ගේ පින්පොතේ තිබුන අවසාන පින්කම තමයි මෙෙන්ඩ මේක මොකක්දේ. ක්ද කම හරජු රජු න්ගේ ස්ස ත්තුම න්න්න ුණ මේ තුන්දනාටම කන්න තිබෙ පින්නතු එකමෙක බත්මුලයි. ඒකම එක බත්මුූල් අතේ තියාගෙන රජතුමා කල්පනා කරනවා අද කොහම දමම් මේක බුදු හාමුදුරුවන්ට පෝජ කරන්නේ. තුදුකම මහරජර මදාපත් ප නතුනි බුද්ධ පෝජාවතර මිසාක් කන්නේන හැමදාම් බුද්ධ පෝජාජලතමයි කන්නේ. දැගෙදා. ැෙ තනිවිච් වෙලා ච් ල්පනකන අදකහද මේ බුදු හන්ම පෝජකරන්නන්නේ මේ බත්තුම හතරට බෙද ර හතරකට බෙදලා එක්කොට සක් මට අනිෙක්කොටස බුදු හාමුදුරුවන්ට අනෙක්කොට සැමත්තුමාට නිකොට අස්ශ්‍රියයෙක් වෙන්ලා ඒත් රජ්ජුරෝ කලපනා කලා මට ඔන්නෑ කන්න මයිකොට සත්මන් පෝජගන්න බුදු හාමුදුරුවන්ට ඒ නිසා බුදුහාම්දුරුවන්ටඒ තමන් කොට සත්වෙන් කලා බදුහන්ට කොටස් දෙකයි ඇතකොට එමෙත්තුමාට කෑම් ුදුා ඇ බතුම ක ඇත්තමකො ටමකොට සාමීනි මයිකොට සත් බුදුහන්ට පූජ කරන්න කියලා. එකට බුදුහන්ට කොටස්තුනයි. පින්න්නතුනි අස්සවේරත් කෑැමදුන්න අස්සයත් තොළු වෙනවා මටත් එපාකිවා. ත්‍රිසං සතනත් මූ කියනෙ මේේ බුද්ධ පූජාවට දෙන්නයි කියෙලා හිතලා නේ පින්න තුන දුටකමුණු මහරජුරු අර මහ ගන කලාෑ විදිගෙන සිතින් බොරුවක් මවාගෙන ඉතිපිසෝ ගාතාව කිය බුදු ගුණසිහිකර අ බත් මල බුදු හාදුරුවන්ට පූජ කලා. තමයි දුුකමු රජරුවගේ පින්පතේ තිබුණු අවසාහන පින්කම. මේ පින්කම අරසාමීන් වහන්සේ ඇඳළඟ වාඩි වෙලා කිය අවසන් වෙනකොටම පින්නතුනි අනේ දුටකමුණු මහරජ්ජරුවන්ගේ අවසාන හුස්මත් ගියා. මැරල ගේහෙල දුටකගමනු මහරජරුවෝ තවයි සාදිවිලෝක පින්නතුනි උප්පත්ති ලැබවා. අන්න බලන්නකෝ එතකොට එතුමා තමයි පින්නතුනි අනාගතයේ මෛත්‍රයේ බුදුරජාණන් වහන්සේ කාලේ දකුණස්වාව සාමීන් වහන්සේ බවට පත් වෙන්නේ. අදධාතිස් මල්ලි තමයි වමත් සවසාමීන් වහස බවට පත්වේ ඒ දෙන්නා වෙනුවෙන් බොහෝ කාලය කඳල පින්නතුනි පාරමිතා පුරාගෙන නැත්තන් කුසලේ දවුණු කරගෙන පින්නතුනි අකුසල්ල කොට කුසල්ම කරගෙන දෙන්නෙක් ඒ ප්‍රර්ථනාව සමුෘ්ධිමත් කරගන්න. එතකොට තේරුම් ගන්න පින්නතුනනි එදත්තේ අත හැරීමන සිද්ධ කළේ.ඒවාගේ පින්වත්න බුදුහාම්දුරු දේශනා කරනවා යම්කිසිගෙනෙක් ීවත්වන්නේ පෙරපින් විතරක් භක්තිමවිදන්නන් ඒ ජීතය පින්නතුනිි වැඩක් නෑ. ඒ ගෙවෙන පංවලට හරිියන්න අලුතින් පින්නතුනි පිනකුතු කරන්ට ඕනේ. එනිසා ජීවිත අවසාන මොහොති මේටික මට වේ කියලා දැනගෙන හිටි යනං අවසාන මොති පින්නතුනි අපිට දුක්වෙන්න කැනගාටු වෙන කරුණු කාරණා නෙවෙයි. එනිසා කොසොල් ලජ්ජුරුවන්ගේ පින්නතුන්ට මතකයි පෙර කාශ්‍ය බුදුහාරන් කාල ඥාති පිරිසක් කාශ බුදුන් දැක දැක පින්කලේනෑ කාශ්‍ය බුදුන් දැකදක පින් කලේ නෑ. ඒ ඇත්තනේ අර දසන සෝ ඒ කියන්නේ මහ හරට කෙැව පිට කොසල් රජුර නනි දගන්න කොට හුණේ තකරු හතරයි මොකත්දේ දන සෝ රජුරේක බැයවන යාග කරන හැදුවා මල්ලෙකදවකු එපා ඕක ගහිල කියන්න බදු හා මුදුරුවන් ජතිතමනි අනේ ාගතු හස ළට කියල කොසල් ජුරකකි හම දු හ දුර තක් කලා ඔය. මරහට ඇහවුණේ ඔබේ පෙරසසර ඥාතිය කැන්නේෙ මටත් කලින් බුදු වනු කාශ්‍ය බුදුරජාණන් වහන්සගේ ශාසනය හිටපු. එම නැත්තං ඒකාලෙ හිට පෝබේ ඥාති පිරිසක් කාශ්‍ය බුදුන් දැකදැක පින් කළේ නෑ. එතනනවා සර්කය දූසල කියෙනෙන කැනෙ දුද්ජීවිතන් අජීවන්ම ඒ සංතයන දදම් හසේ. එකනෙ අපි දියයුතු දේ දෙෙන්ටවඕන දේ තිබිය දී ගනෙ තියද්දත් අපි දුන්නේි නෑ. දැ කොසල් අජුරුවන්ට මේ. මරහට පෙන්නලා. එමනැත්තම් මේ සංඥාව දීලා කියන්න පින්නතුන මොකක්ද අනේ අපිට පින්දිල මේ නිදහස් කරගට කියලා. එකනේ සම්පූර්ණ දුක කියන්න යන්න පින්නතුනි නමු සම්පූර්ණ දුක කියන්න හම්වෙෙන්නේ. ඒ දුක කියන්න කලින් ආපහෝ වැදගෙන යනුව පින්නතුනි දුගතියටමෑ. හිතන්න ච් එකකුරයි කියය හම්බෙන් එක්කෙනෙකුඩට දදු යන්න කියනවා අනික් කන වෙලා සයන්න කියනවා දස තවගෙනෙ කළ නයන්න කියනවා තවගෙනෙක්ළ සෝයන්න කියනවා. නමුත් මේකීවේ මොකදමකරු හතරෙන් කිව මොකක්ද කියලා භාගතුන්හන්සේ ප න තුන කොසල් ජිවන්ට පහැදිික දුම දයි කියන්නේ ඒ කියන්න දැන්ගේ ඇතු දුක්වෙනවා. අවුරුදු හැටදහසක්කල් ලෝක මිඩිරේ පැසෙනවානේ මේ දුක බ දානන් ගවිවරබේද කියලලා යඇත්තු කියනවා. බන පන්නතුන ජීවිතවල හටියතකොට. එනිසා පින්නතුනි බිින්බිසාර මහරජ්ජුඩුවත් බොහොමොට ඇතැරීම කියෙනක පුරදු කලා ිබිසාර මහරජඩුව නවස දිවි පුත්‍රය නමින් පින්නතුනි දිවි ලෝකයුඋ පත්ති ලැබව පින්නතුට මතකඇති. එදා භාගතුන් වහන්සේ පින්නතුනි මගද කියන ජනපදට වැඩම කරපු වෙලාවේ බොහෝම ලස්සන ඒවාගේ මාලෝක මත් ශරීරයක් ඇතිව භාගතුන් වහන්සේ ළඟට ඇැවිල්ල කියනවා සාමිනිි මම ජනවසභ සාමිනිි ම ජනවස සාමනය ජනවසබය බුදුහරවානදහන්ට කියනවානන්ද මීට කලින් නම ජනවසභ කියන මක් හලා තිෙනවද අනදරගන බුදුහන්ය හලනක් නැහැ. හැබැයි ඔය ජනවසභ කිය මහපුගම් බුදුහන්ේ මගේගේ ලොමුදහැගන්නවා කිව්වා. මට බපුදධහන් ලොකු අමත් තක් දැවුණ කිව්වා ඇඟට. ිස කියනවා සාවාමිණි භාගතුන්වාසමන් බිම්බිසාරය සයින් භාගතු වතුමන් බිබිසාර ම උබහන්සේගේෙන් මනුස්සලෝකති බනහල සෝ අංගුණේ. බුදුහානේ මට දැන් ලොකූමනාවක් තියනවා සකෘරදාගමි තත්වයට ප අන්න බලන්නකු පින්නතුනේ තමන් අතහැරීම පිරුදු කලා පින්කං සිින්ද කලා බනහවා බිම්බිසාර මහරජලු ජනවසමින් දිවි පුත්‍රය ටිපදලලා දැන් උස්සාාවන්ත වෙනවා කවරු වෙන්නද සකෘදදා මි තත්තයට පත්වවෙන්න. නිසා පින්නතුනි අද අපඉගෙන ගත්තේ මජ්ජිමනිිකායේ තුංඟනිකොටසේ අනාත පින්ඩිකෝවාද සූත්‍ර දේශනාව. ජීවිති අවසාන කාලේ සිතිං මේ ලෝකයේ පිළිබඳ වතහැරීම ලෝකේ ඇත්තක තියෙන ගනුදනු අයිංකි්‍රරීම පිළිබඳව සාරිපපුත්ත මරාතන් වහන්සේ විසිං අනාත පින්ඩික තුරුතුමාට දේශනා කොට වදාළ දේශනාව අනාත පින්ඩිකෝවාද සූත්‍ර දේශනාව. දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළකරගත්තා සියලූම කුසල්බෙලෙ පින්මත් හැමදනාට මුතුම් අමාමහා නිර්වානා බෝධේම සාක්ෂාත්වේවායි සාධූසාධෝ කියල ප්‍රාර්ථනා කරන්න. පින්වත්ති අදාපේ ධර්ම දේශනාවහි දායකත්තේ භාරගෙන කටයුතු කළේ නාවල නාරාහිීම් පිටපාරේ නොම්බර විස්සිං දාහතර නිවසයේ පදිංචි විශ්්‍රාමික විශේසඥ වෛද්‍ය විජයේ ගොඩුකුමුරමහත්මා සහ චන්ද්‍රාණි ගොඩකුඹුර මහත්මිය එදපල. බොහෝම ්‍රද්ධාවෙන් ඇත්තුෝ මේ ධර්ම දානමී පින්කමසිද්ධ කළේ. තින් බලාපොරොත්තු වෙන්නේ සැත්තැම්බර මස දහවන දිනට උපන්දිනයේ එදන තෙලෝමා ශාන්ති මිනිබිරියට සහ සැත්තැම්බර මස්ස විසි හයි වන දිනට ජනවිදනයේ යෙදුන නිකත්ක්ලන් මුණුපුුරාට නිදුක් නිරෝගි සුවපත් භාවය දත්නේ ආශිරවාදේ ලැබේවා. ඒ දරුවන් දෙපලට සුබූ පන්දිනයකට තෙරුවනේ ආශිරවාදේ ලබේවා අසනේපයක්කට අත්්දුකක් කරදරයක් නැතුව. සුවසේ ජීවත්වන් අධ්‍යාපන කටයු සිද්ධ කරගන්න ඒවාගේ මනාගත් දියුණුව සලසාගන්න දෙවියන්ගේ ආශිරවාදයක් ලැබේවා. ඒ දරුවන් දෙපළගේ ජීවිතයට එළඹිලා තිැබෙන එලබෙන්න්නට තිබෙන යම් යම් අපපොළු පද්‍රව කරදර බාධක තියෙනවනම් ඒ සියල්ලක් මුතුම් තෙරුවනේ අනන්ත ගුණ බලියින් දුරුවේවා. ඒ දරුවන් දෙපලට සේලු සාාන්තියම උදාාවේවා කියලා අපි ආශිර්වාද කරනම සේත් ප්‍රාන්තනා කරනවා. එවාගේම දෙපර්සවෙන් පරලෝ සපත්වන්ේ දනු දෙමවපියන්ට ඥාතීන්ට ගුරුවරුන්ට ප්‍රටදෑ වෙනුවෙන් දිවිපිදුූ අභීත රන විරුවන්ට එවාගේම කොවිට් රෝගයේ වැදීමේ ගිය සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා සංසාර්දුක් කෙලවර ඒඇත්තෝද උතුම් වූ අමාමහා නිවනින්ම නිවී සනසෙත්වායි සාධූසාධූ කියල පින් අනමෝදන් කරන්න. ඒවාගේම දායිකත්තේ දරු අයගේ දරුවන් වන මහේෂි දියනිය ඒවාගේ මංජුල පුතුුවන් ඇතුළ පවුලෙ සුජීවත්තවාසය කරන. සහෝදන සහෝදරියන්ට ඒවාගේ ඥාතීන්ට මුණ බුණු බිනිිබිරියන් හැමඳනාටමත් ධර්මස්ට්‍රවනය කළ ලක්වැසි ලෝ වැසේ. සෑමසිලුදනාටමත් මේ උතුම් පුුණ්‍ය ශක්තිේ බලයෙන් නිදුක් නිරෝග සුවපත්භාවය කායිකමානසික සුවතාවේ සැලසේවා, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරීමට වෙහෙසෙන සියලූම සාමීන් වහන්සේලාට ගරු කටයුතුම හා සඟරත්නයට නිදුක් නිරෝගි සුවපත්භාව චරජීවනය ලබේවා. එවාගේ මේ වසගත තත්ත්වය පාලනය කරන්න වෙහෙසෙන වෛද්‍ය හෙද හෙද. හමුද්දා ඇතුළු, කාර ම්ඩලබල සෑම සලුදනාටමත් නිදුක් නිරෝග සුවපත්භාවේ ලබේවා. ප්‍රඥානාලිකාාවොස්සේ අද මේ දේශනාවශ්‍රවනය කළ ලක්වැසි ලෝ වැසි සෑමසිලුදනාටමත් උතුම් වූ චතුරාර්ය සත්්‍ය ධර්මයයාබෝධයෙන් සුකසාගත පෙති පදාවෙන් දුක් එළබරකොට නිර්වානාබෝධයම සාක්ෂාත්වේවායි සාධෝ සාධෝ කියල ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව පින්නතුනි අපි දෙවියන්ට පින් අනු මෝධදං කරමු. ആக்கா සటചുම්මatta ദවානග മहिധka puഞumudhitwa cirak kantu saaseන ആ සటചබുමట ദවානාග മहिදധിka puഞanganumuതtwa ciර kanතුදසන ആ සటചപുමatta ദවානාග മहिധിക്ക. पुन्तमनुमोदित्वा चिरं रक्कन्तु त्वं सदा द्वे सखयो